අද කියන්න යන්නේ ජනමාධ්‍ය කතාවක්. මේක ලංකාවට අදාළ වෙන්න පුළුවන්. අදාළ වෙන්නේ කොහෙද කියලා පොඩ්ඩක් බලන්න, බලලා ඉවරලා කමෙන්ට් එකක් දාන්න. කොතනද කොතනද අදාළ වෙන්නේ කියලා මේ සමහර තැන් ගැන මම කියන්න. සමහර තැන් මටත් සමහරට තේරෙන එකක් නැහැ. ජනමාධ්‍ය දේශපාලනයේ ඉතා වැදගත් බව අපි කවුරුත් දන්නවා. එතකොට අපි දැකලා තියෙනවා දැන් ලංකාවේ ගත්තොත් එහෙම සමහර වෙලාවට මේ ජනමාධ්‍ය විසින් පුම්බනවා සමහර චරිත. ඒ චරිත පිම්බුවට පස්සේ ඒ චරිත විසින් අපි කියමු මැතිවරණ නීතිපතිලා ඡන්දයන් ප්‍රමාණයක් ලබා ගත්තා කියලා. ඒ ඡන්දවල හිමිකාරීත්වය හැත්තරම තියෙන්නේ Tamante කියලා කියන ජනමාධ්‍ය හිමිකාරයෝ සමහර තැන්වල අපි දැකලා තියෙනවා. එනිවේ මම මේ කතා කරන්න යන්නේ මේ දවස්වල ප්‍රංශයේ මැතිවරණ පැවැත්වෙන හින්දා ප්‍රංශයේ ජාතිකවාදී කඳවුර ජාතික රැලිය ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් දක්වපු ජනමාධ්‍ය හිමිකාරයෙක් ගැන. දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාව, ඇමරිකාව නැත්නම් බ්‍රිතාන්‍ය වගේ රටවල් වල දක්ෂිණාංශික මතවාදය ප්‍රගුණ ප්‍රචලිත කිරීම සඳහා ලොකු වැඩ ප්‍රමාණයක් කරපු කෙනෙක් තමයි රූපර්ට් මර්ඩොක් කියලා කියන්නේ. රූපර්ට් මර්ඩොක් හුඟක් ජනමාධ්‍ය ආයතන හිමි එක්කෙනෙක්. එතකොට එයා මේ දැන් අවුරුදු 90 ගණනක් වයසයි. මේ පස්වෙනි වතාවට කොහෙද ළඟදී විවාහ වුණා. ඉතින් මේ රූපර්ට් මර්ඩොක් ওই රටවල් වල දක්ෂිණාංශික දක්ෂිණාංශික ජාතිකවාදී කැමැති විදිහට ගියන්න පුළුවන් මතවාදයන් ජනගත කිරීමට ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා තමන්ගේ මාධ්‍ය ආයතන හරහා. ඒ වගේම ප්‍රංශයේ කෙනෙක් ඉන්නවා. එයාට ප්‍රංශයේ රූපර්ට් මර්ඩොක් කියලාත් සමහර වෙලාවට කියනවා. ඒ තමයි වින්සන් බොලෝරේ. වින්සන් බොලෝරේ කියන්නේ බොහොම කන්සර්වේටිව් වාදී කතෝලික පවුලකින් එන කෙනෙක්. බ්‍රිටනියේ තමයි එයාගේ උපන් ගම තියෙන්නේ. ඉතින් ඔහුත් ජනමාධ්‍ය ආයතන ගණනාවක හිමිකරුවෙක්. ජුනි 10 වෙනිදා, ඒ කියන්නේ ජුනි 9 වෙනිදා රාත්‍රියේ මැක්‍රොන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා දැම්මට පස්සේ ජුනි 10 වෙනිදා උදේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයා එරික් සියොට්ටි යනවා වින්සන් බොලෝරේ හම්බෙන්න. එරික් සියොට්ටි ඒ වෙනකොට ප්ලෑන් කරමින් හිටියේ ජාතික රැලියත් එක්ක සන්ධානගත වෙන්න. මේ සන්ධානගත වීම කතා කරන්නේ එයා එයාගේ අනික් පක්ෂ නායකයෝ හම්බ වෙන්නම වෙනුවට ගිහිල්ලා බොලෝරේව හම්බ වෙනවා. මොකද එයා දන්නවා අනික් ඔය ප්‍රධාන නායකයෝ කීප දෙනාම තමන්ගේ පක්ෂේ එයාට විරුද්ධ වෙනවා කියලා. එයා බොලෝරේ හම්බ වෙලා මේ සන්ධානගත වීම එක්ක මතුවෙන්න පුළුවන් විරෝධයට මුහුණ දෙන මීඩියා කැම්පේන් එක ගැන තමයි කතා කරන්නේ. එහෙම කරලා එයා මං හිතන්නේ ජූනි 11 වෙනිදාද කොහෙද ප්‍රකාශ කරා තමන් මේ යෝජනා කරා සන්ධානගත වෙන්න ජාතික රැලියත් එක්ක. එතකොට රිපබ්ලිකන් පක්ෂයේ අනික් නායකයෝ කීප දෙනෙක් එයාට විරුද්ධව අදහස් දක්වන්න පටන් ගත්තා. එතකොට මීඩියා කැම්පේන් එක පටන් ගත්තා. මේ මිනිස්සුන්ගේ කියන්නේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ඇත්ත හද ගැස්ම තේරෙන්නේ එරික් සියොට්ටිට, මේ අනික් කට්ටියට නෙමෙයි. ඒක හින්දා මේ එයා ගත්තු තීරණය තමයි හරි කියලා කියන්නේ. ඔය ලංකාවේ තියෙනවනේ දේශපාලන වැඩසටහන් නැත්නම් පත්තර කියවනේවා නැත්නම් වෙන වෙන වැඩසටහන් වලට ඇවිල්ලා තමන්ගේ මතයන් ඉදිරිපත් කරන අය. ආන් ඒ ජොබ් එක කරන්න වින්සන් බොලෝරේ ගාව මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ව දාලා ඕක ජනතා අතරේ ප්‍රචලිත කෙරෙව්වා. ඒ විතරක් නෙමෙයි, සජීවී ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකකදී පැනල් ඩිස්කෂන් එකකදී තව ඔය වගේම මාධ්‍යවේදියෙක් තමන්ගේ ෆෝන් එක අරගෙන ඒ වෙලාවෙම ජාතික රැලිය පක්ෂයේ ජෝර්දාන් බර්දිලාට කෝල් කරලා ඒ ෆෝන් එක දෙනවා පැනල් එකේ ඉන්න රීකොන්ක්වෙස්ට් පක්ෂයේ නියෝජිතවරියට. දීලා කියනවා ඔය දෙගොල්ලෝ අතර සන්ධාන ගැතවීමක් ගැන දැන් කතා කරගන්න කියලා. මේ නියෝජිතවරිය තමයි රීකොන්ක්වෙස්ට් පක්ෂයේ නායකයාගේ සහකාරිය. කවුද නායකයා? එරික් සෙමුව. එරික් සෙමුව කියන්නේ 2022 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච කෙනෙක්. එයාව දේශපාලන ලෝකෙට හඳුන්වලා දුන්නේ කවුද? එයාව දේශපාලන විචාරකයෙක් විදිහට ගෙනල්ලා ටෙලිවිෂන් වල පෙන්නලා දේශපාලන ලෝකෙට හඳුන්වා දුන්නේ වින්සන් බොලෝරේ. හරි. දැන් තව ඕගලන්ට මතක් වෙන්න පුළුවන් ওই වගේම කතාවක් සිද්ධ වුණා ජාතිකවාදී කඳවුරේ නම් නෙමෙයි. ඒ තමයි අපේ සෙලෙන්ස්කි වුණේ. ඒක වෙනම කතාවක්. කොහොම හරි දැන් මේ විදිහට මේ චරිත ගෙනල්ලා දැන් එරික් සෙමුව 2022 ජනාධිපතිවරණ ඉදිරිපත් වීම තුලින් අර අන්තජාතිවාදී ජාතිකවාදී ජාතිවාදී කියන්න පුළුවන් මතවාදයන් ජනගත කරන්න කටයුතු කළා. එරික් සෙමුවට 108 ගණක් තමයි ඡන්ද ලැබුණේ. නමුත් එයා විසින් ඇති කරපු කතිකාවත ලොකු බලපෑමක් කරලා තියෙන බව දැන් පේනවා. වින්සන් බොලෝරේ ලුපෙන් ෆැමිලි එකත් එක්ක, කියන්නේ ජාතික රැලියේ සම්ප්‍රදායික නායකත්වයේ තිබිච්ච ලුපෙන් ෆැමිලි එකත් එක්ක එච්චරම හොඳ නැති බව තමයි කියන්නේ. නමුත් ජෝර්දාන් බර්දෙලා එක්ක, කියන්නේ අලුත් නායකයත් එක්ක බොහොම හොඳ බව තමයි කියන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා එයා දැන් මේ දක්ෂිණාංශික කඳවුර, අන්ත දක්ෂිණාංශික කඳවුර එක 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 තැනකට ගෙනල්ලා බලය
සඳහා උත්සාහ කරන්න දැන් ඒගොල්ලන්ව ගේන්න කටයුතු කරලා තියෙනතර ඒ වැඩේ පිටිපස්සේ ඉඳගෙන සැලකිලිතු වැඩක් කරපු කෙනෙක් විදිහට තමයි ඔහු හඳුන්වන්නේ. ඌට මාධ්‍ය ආයතන ගණනාවක් තියෙනවා. ඒ ගොඩක් වෙලාවට එයා කරන්නේ එයා වෙන වෙන ව්‍යාපාර ගොඩාක් තියෙනවා. එයා ආයතන වලින් කොටසක් අරගෙන ඊට පස්සේ ආයතන තමන්ගේ ග්‍රහණයට ගන්න එක සිද්ධ කරලා තියෙනවා. මාධ්‍ය ආයතන ගත්තොත් පරණ මාධ්‍ය ආයතන එයා සල්ලි වලට අරගෙන ඊට පස්සේ තමන්ට ඕන කට්ටිය වෙතෙන්ට දාලා පරණ අය වේලෝගෙන එහෙම තමයි ඒක කන්ට්‍රෝල් එක පිහිටුවගෙන තියෙන්නේ. ඒතකොට සමහර ආයතන වල නම වෙනස් කරලා එහෙම. අනික යට රේඩියෝද ටීවීද ඔය හැම පැත්තෙම දේවල් තියෙනවා. ඒතකොට ඒකත් ඉතා වැදගත් කාරණයක්. එක පැත්තකින් නෙමෙයි යට හැම පැත්තකින්ම මාධ්‍ය ආවරණය තියෙනවා. එතකොට දැන් මේවත් එක්ක තමයි එයා එයා එයාගේ හැබැයි මේ මාධ්‍ය පාලනය ගැන එයාට තියෙන මේ මාධ්‍ය බලාධිකාරය ගැන ප්‍රශ්න කිරීම කෙරෙලා තියෙනවා. සෙනට් සභාවට එයාට එන්න කියලා තියෙනවා. ඒ ඇහුවාම එයා කියන්නේ මොකද්ද? මම මේ ආයතනවල ඒවට කට්ටියපත් කරන්නේ මට ඒකට බලය නැහැ. මේවයි නිවුස් සම්බන්ධයෙන් මම අදහසක් දක්වන්නේ මට ඒවට බලය නැහැ වගේ දේවල් තමයි වින්සන් බොලෝරේ කියලා තියෙන්නේ. ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න. ඒ ගැන ඉතින් කෙසේ වෙතත් මේ වෙලාවේ ජාතික රැලිය බලය ගන්න පුළුවන් කියන කිට්ටුවකට ඇවිල්ලා තියෙන වෙලාවක වින්සන් බොලෝරේ වගේ අය ගැන කතා කරන එක වැදගත් වෙනවා කියලා මම හිතනවා. දේශපාලන පාඩමක් විදිහට අපි හැමෝටම